දුෂ්මන්ත චමීරේ යවපු දෙවැනි පන්දු වාරය පිළිබඳව මම තරංගයේ ගොඩක් සෙන් වෙනස් මාකට යමුනා ඒ පන්දු වාරයත් සමග ඒ ගැන යම් කිසි අදහසක් ප්‍රකාශ කරනවා නම් ඔව් ඇත්තටම දුෂ්මන්ත කියන්නේ දිගටම හොඳට පන්දු යව කොවිඩ් වලින් පස්සේ තමයි තරංගාවලියකට ආවේ ඉතින් පළවෙනි තරංගයේ ඉතරම් හොඳට පන්දු යවන්න හම්බුනේ නැහැ ඇත්තටම කියන්න ඕනේ රෑට බෝල් කරද්දී සී මූවමන්ට් එකක් තියෙනවා විකට් එකේ ඉතින් දුෂ්මන්ත ඒක ඇඩ්වාන්ටේජ් එකක් බවට පත් කරගත්තා ඉතින් ඔහු දැන් පරිණත වෙලා ඉන්නවා ලෝකේ ඉන්න හොඳම පන්දු යවන්නන්ගෙන් එකට ඉතින් ඔහු ගැන ආයේ කතා දෙකක් ඔහු හැමදාමත් ඔය දේ අපේ කණ්ඩායමන කරලා තිනවා මේ තරගාවලියේ ලැබපු සමස්ත අත්දැකීම ගැන කොයි විදිහටද ඔයා දකින්නේ ඒක කොහොමද අපේ ඉස්සරහා ක්‍රිකට් වලට ප්‍රයෝජනෙට ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔව් ඇත්තටම හොඳ අත්දැකීමක් මොකද මම හිතනවා මීට වැඩිය හොඳ කරගන්න තිබ්බා අපිට තව 100 ඒවා ගහන්න තිබ්බා නම් මම බලාපොරොත්තු වුණා අපේ උදපිතිකරුවන් ලකුණු 100 ඒවා ලබා ගනී කියලා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ හිතුවට වැඩිය හොඳ ෆයිට් එකක් තිබ්බා. ඒගොල්ලෝ ගොඩක් අපේ ක්‍රීඩකයන් ඇනලයිස් කරලා ලකුණු ලේසියෙන් ලබා ගන්න දුන්නේ නැහැ. ඉතින් මේ තරඟාවලියෙන් ලබාගත් අත්දැකීම් ඉදිරි තරඟාවලිය වලට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔස්ට්‍රේලියානු T20 තරංගාවට බලපාත් අද්දකී මොනවද ඒ සඳහා මොන වගේ බලප්‍රොත්තක් ඔබලා ඉතුරු කණ්ඩායම ඉතිවෙන්නේ කියලා? ඔව් ඇත්තටම කියන්නේ මේ තරංගාවලිය ගත්තොත් කියන්නේ අපේ තරුණ ක්‍රීඩකයන්ට වැඩිපුර අවස්ථාවක් හම්බුණා ක්‍රීඩා ගන්න. මොකද මම දන්නේ සවුත් අප්‍රිකා ටුවර් එකෙන් අපි ගත්තොත් අන්තිම වන් ඩේ ක්‍රීඩා කරේ තරංගාවලිය. ඉතින් ඒකෙන් 8 දෙනෙක් 7 දෙනෙක් ක්‍රීඩා කරේ නැහැ මේ තරංගාවලිය. ඉතින් මේක ගොඩක්ම ක්‍රීඩා කරන්න නොලැබුණු ක්‍රීඩකයන්ට අවස්ථාව වෙච්ච හොඳ තරංගාවලියක්. ඉතින් මම හිතනවා කියන්නේ ඔස්ට්‍රේලියා තරංගාවලියට යද්දී අපේ පිටිකරුවන් ෆෝම් එකට ආපු එක ඉතාමත් වැදගත්. මොකද මොන කණ්ඩායම් වුණත් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල ලකුණු ලබා ගත්තාම ඒ කන්ෆිඩන්ස් එක ඉස්සරහ ලෙවල්ට ගෙන යනවා. ඉතින් මම හිතන්නේ කන්ඩිෂන් ගොඩක් වෙනස් ඔස්ට්‍රේලියාවල. ඉතින් ඒකට සූදානම් වීම ඉතාමත් වැදගත් ඉදිරි දින කීපෙදී. නමුත් ලබාගත් ලකුණු මම හිතන්නේ ඉදිරියට ගෙනියයි ක්‍රීඩකයන්ට. දසුන් දැන් අපි දන්නවා මේ තරඟාවලට ආවේ අපේ ප්‍රධාන ක්‍රීඩක ගොඩක් නැතුව ඒ තරුණ නවක ක්‍රීඩකීන් ගොඩක් අපිට දැකන්න ලැබුණා. ඒ අභියෝගයට ඔබ මුහුණ දුන් විදිය සහ එමගින් අපේ කණ්ඩායමට ලැබුණ කියන්නේ අලුත් බලාපොරොත්තු කොයි වගේද ඔබට හිතෙන නායක විදියට? ඇත්තරම ක්‍රීඩකයන් අත්හදා බලන එක හොඳයි. මොකද ඔවුන් කියන්නේ විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් අපිට උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් සීනියර් කියන්නේ මං හිතන්නේ ගොඩක් ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්න එක කියන්නේ හැම වෙලේම තව ක්‍රීඩකෙට චැලෙන්ජ් එකක් ඇති කරනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ හොඳම දේ. ඉතින් මම හිතනවා ක්‍රීඩකයන් නව ක්‍රීඩකයන් ක්‍රීඩා කරපු එක හොඳයි. ඉතින් ඔවුනුත් අපේ ඉන්න සීනියර් ප්ලේයර්ස්ලායි ඔක්කොම මික්ස් වුණාම හොඳ කම්බිනේෂන් එකක් අපිට හදාගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. රසුන් මෙම තරඟාවලියේදී ඔබ ඔබගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකයේ වාර්තා කළා. ඒ සිටුේෂන් එක ගැන පොඩ්ඩක් කතා කරනවා නම් එහම මොකද ඒ තරඟය සාමාන්‍යයෙන් ජයග්‍රහණය කරන්න තිබුණු තරඟයක්. ඔබ තමත් අනර්ග ඉනිමක් ක්‍රීඩා කළා. එච්චර ළඟට ඇවිල්ලා පෙරදිච්චේ ගැනයි ඔබ පිතිකරුවෙක් හැටියට සාර්ථක වීම පිළිබඳවයි ඔබගේ අදහස් ප්‍රකාශ කරනවා. ඔව් ඇත්තරම ඒක ඉතාමත් හොඳ තරඟයක්. මොකද මම හිතන්නේ කවුරුත් හිතපු නැති තැනක ඉඳන් තමයි අපි ඒ තැනට කියන්නේ අන්තිමට ගෙනාවේ. මම හිතනවා මම 100 ලබා ගත්තත් මම හිතන්නේ මගේ ජොබ් එකේ වෙලේ හරියට ඉටුනේ නැහැ. මොකද මගේ වගකීම තමයි කණ්ඩායම දිනවන එක. ඉතින් මම හිතනවා මම ඒක ෆිනිෂ් කරා නම් ඒ 100 වැලියු එක ගොඩක් තියෙන්න ඉඩ දෙන්න තිබ්බා කියලා. ඉතින් මම පොඩ්ඩක් අප්‍රෝච් එක වෙනස් කරලා තමයි ඒ තරඟ ක්‍රීඩා කරේ. මම ගොඩක් පොසිටිව් විදිහට ක්‍රීඩා කරා. ඉතින් ඒක ගොඩක් මට ලොකු කන්ෆිඩන්ස් එකක් ඉතින් ඉදිරි තරඟ ඉදිරියේදී තරඟාවලිය වල ක්‍රීඩා කරන්න. දසුන් ඔබ දැන් කතා කළා මේ යෝන් ක්‍රීඩකයෝ ගැන. දැන් සංචිතේ හිටියා නුවන් තුෂාර ඔව්ට ඔව් පිළිබඳව ඔබට නෙට්ස් වල දකින්න නැති ඔව් ගැන යමක් කියනවනම් නායකයා විදියට මොකක්ද කියන්න තියෙන්නේ? ඔව් නුවන් තුෂාර ඇත්තටම හොඳ ආයෝජනයක්. මොකද ඒ වගේ ක්‍රීඩකෙක්ව මෙතන ගෙනල්ලා අපි සෙටප් එකේ තියාගෙන මුලින්ම බලන්න ඕනේ. දැන් ඔහු LPL ක්‍රීඩා කරා පන්දු හතරක් පන්දු යන තරඟ ඉතින් 20 ඉතින් ඕවර් 10ට ඔහු කොහොමද සූදානම් කළ යුත්තේ කියන එක ඒක සිලෙක්ටර්ස්ලට ඒ වගේම කෝචින් ස්ටාෆ් එකට හොඳ පැහැදීමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඉදිරියේදී ඔහුට හොඳ අනාගතයක් තියෙයි 20 තරඟවල වගේම 50 ඕවර් තරඟවල.
දැන් ඊයේ රමේෂ් රත්නායක මහතා කිව්වා තීරණාත්මක කඩුළු දෙක තමයි වමක් පිටු කරන දෙදෙනා කියලා. ඒ වගේම අද තරඟදී ඔබලා ඒ සලසුම් ඉතාම හොඳින් ක්‍රියාත්මක පොඩ්ඩක් කියන්නකෝ ලකුණු 255ක් වගේ පොඩි ගාණක් ආරක්ෂා කරගන්න යනකොට ඒ 11 දෙනා කොයි වගේ සූදානමක්ද කොයි වගේ සලසුමක්ද ඔළුවේ තියාගෙන ගියේ කියලා. ඇත්තරම අපේ ඩ්‍රෙසින් රූම් එක කතා කරේ අපි ඇටැක් කරන්න ඕනේ කියලා. මොකද මම හිතන්නේ අපි කියන්නේ ටොස් පැරදිලා ඐ තින්ක් පළවෙනි තරඟ දෙකේ පන්දු යවුවා මුලින්. ඉතින් මම හිතන්නේ රෑට කන්ඩිෂන් එක සෑහෙන්න වෙනස්. ඉතින් කණ්ඩායමක් විදිහට ඕනුනේ අපිට ඇටැක් කරලා කඩු ලබා ගන්න. ඉතින් බෝලේ මූවමන්ට් එකක් තිබ්බා අලුත් බෝලෙන් රෑට දවල්ට නැති මූවමන්ට් එකක්. ඉතින් ඒක දුෂ්මන්ත සමීර හොඳටම උපයෝගී කරගත්තා. ඊට පස්සේ මහේෂ් තීක්ෂණ උඩින් විකට් එකක් ලබා ගත්ත එක. ඊට පස්සේ මැද්ද ඕපන් නෙට් එක. ඉතින් ගොඩාක් හොඳට වැඩ කරා අපිට. ඉතින් අපි තරඟ හැමදාම දිනනකොට අපේ උඩින් විකට් දෙයක් ගන්නවා. ඉතින් ඒක තමයි අපි සාර්ථකත්වයේ රහස. ඊට පස්සේ මෙම තරඟාලයේදී ජෙෆ්‍රි හොඳින් පන්දු යවුවා. වෙනදට අපේ වනිදු ඉන්නවා. ඉතින් වනිදු මහේෂ් තීක්ෂණ ඒ වගේම ප්‍රවීන් ජයක්‍රම මැද්දට පන්දු යවලා ඉතින් පැද්දේ පන්දු යවලා හොඳට කඩු ලබා දෙනවා. ඉතින් අපිට දිගටම ඒ ජොබ් එක කරලා දුන්නා. ඉතින් මම හිතනවා අපිට ඒක තමයි සාර්ථකත්වයට මුල පිරුණ කියලා. දසුන් මේ අපි පහුගිය එංගලන්ත තරගාවලියේදී බිනුර සහ දුෂ්මන්ත චමීරගේ හොඳ බෝලින් පාර්ට්නර්ෂිප් එකක් දැක්කා. ඊට පස්සේ දුෂ්මන්තට අනික් පැත්තෙන් හොඳ සහයෝගයක් එක දිගට ලැබිච්ච බවක් අපිට දැක ගන්න ලැබුණේ නැහැ. මේ ගැන ඔයා නායකයෙක් විදිහට මොකද හිතන්නේ? ඉදිරියේදී මොන වගේ සැලසුමක්ද තියෙන්නේ? මම හිතන්නේ අපි සිටුවේෂන් එකට තමයි ක්‍රීඩකයන් තෝරා ගන්න ඕනේ. මොකද අපේ රටේ ක්‍රීඩා ගන්නකොට අපි දන්නවා මේක පන්දු යවන්නන් වැඩිපුර යොදා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද හම්බෙන පිචර්ස් එක්ක. ඉතින් එතකොට ලොකු කාර්යභාරයක් චාමි කරුණාත්නත් මටත් ඒ වගේම තව ගහන ඕල් රවුන්ඩර් කවුරු හෝ වේවා එයාට පැබරෙනවා. ඉතින් මම හිතන්නේ අපි රටින් එළියට ගියාම තමයි බලන්න ඕනේ කවුද අපි යොදා ගන්න පුළුවන් කියලා. ඉතින් අපිට ඔප්ෂන්ස් තියෙනවා. දැන් නුවන් ප්‍රදීප් ඉන්නවා, ලහිරු කුමාර ඉන්නවා, බිනුර ඉන්නවා. ඉතින් නුවන් තුෂාර ඉදිරියේදී පැමිණේවි. ඉතින් ඒ වගේ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. ඉතින් අපි ඒ කන්ඩිෂන්ස් වල ඒ ක්‍රීඩකයන්ව යොදා ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා. දසුන් විශේෂම දැන් මේ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එනකොට අපි හිටපු ක්‍රීඩකයෝ කීප දෙනෙක් වනිදු අවිෂ්කාගේ කීප දෙනෙක් අපි එළිය තියලා තමයි තරඟාවලට ආවේ. දැන් ඒ අතර මේ තරඟාවලට ආපු වැඩසී වගේ ක්‍රීඩකයෝ සාර්ථක වුණා. ඉතින් විශේෂයෙන්ම දැන් ඊළඟට තියෙන තරඟ අතිශය තරඟකාරී ඉන්දියා සහ ඕස්ට්‍රේලියා තරඟාවලි දෙකට අපි ඉදිරියට ගෙන යන සංචිතයන් ගැන ඔයාලට දැන් අදහස තියෙනවද? කණ්ඩායම තුල කවුද කියන්නේ? ඔව් ඇත්තට මම හිතන්නේ 20 දිනක තෝරා ගන්නවා කියලා කිව්වා කතා වෙලා තියෙනවා. ඉතින් ඒක ගොඩක්ම සිලෙක්ටර්ස්ලා අතේ තියෙන දෙයක්. ඉතින් මට තාම ඒ ගැන කතා කරන්න හම්බුනේ නැහැ නායකයෙක් විදියට. ඉතින් ඒක ඉදිරියේදී අපිට දැක ගන්න පුළුවන් වෙයි මොකද කරන්න කියලා සිලෙක්ටර්ස්ලාගේ. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.